හොඳමයි ස්වාමීන් වහන්ස. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා අදත් අප සමග සම්බන්ධ වෙනවා ගෞරවනීය පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ. ඉතින් මම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අදට નિયમિત ධර්ම දේශනාව පවත්වන ලෙසට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. Skype තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වෙනද වගේ මද දවසේදී ඔබ සියලු දෙනා සූදානම් වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ධර්මය කුමක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්නට. මේ ලෝකයේට බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වා දුන්න ධර්මය කෙනෙකුට ඉගෙන ගන්නට ලැබෙනවා නම් ඒ කෙනා ඒ උදා කරගත් ෂණ සම්පත්තිය තුළින් නිවීම කරා යොමු වෙනවා. ඒ සඳහා අවශ්‍යයි අනිවාර්යයෙන්ම බුද්ධ වචනයම ඉගෙන ගැනීම. බුද්ධ වචනයක් කෙනෙකුට ලෝකේ ඇහෙන්නේ ඉතාම කලාතුරකින්. දහම්සුර රජතුමා රජකම අතහැරියේ දහම් පදයක් හොයාගෙන, කියන්නේ බුද්ධ වචනයක් ඉගෙන ගන්න. ජීවිතය අතහැරිය බුද්ධ වචනයක් ඉගෙන ගන්න. කොච්චර නම් මේ බුද්ධ වචනයක අගය එතුමා දැක්කද? මේ බුද්ධ වචනේ ඉගෙන ගන්නවා කියන එක අපට අපි හිතුවට එක ලේසියෙන් ඇහෙන එකක් නෙමෙයි. බුද්ධ වචනියම කෙනෙකුට ඇහෙනවා නම් එයා ධර්මය අවබෝධ කරගන්නවා. බුද්ධ වචනේ ඇහෙන ති නිසායි ධර්මය අවබෝධ කරගන්න නැත්තේ. දැන් අපි දන්නවා අපි ඉගෙන ගන්න බුදුරන් වහන්සේගේ ධර්මය යම් කිසි භාෂාවකින්. ඒ තමයි පාලි භාෂාව. බුදුරන් වහන්සේ මිනිස්සුන්ට පාලි භාෂාව උගන්වලා බණ කිව්වේ නේ. සුනිත සෝපාක වගේ අයට නැත්නම් අනිකුත් අයට පාලි භාෂාව උගන්වලා ධර්මයේ කිව්වේ නැහැ. ඒ කාලේ භාෂාව පාලි. මාගධි රටේ භාෂාව පාලි. ඒ භාෂාවෙන් බණ කිව්වේ. හැබැයි හැම කාලෙම මාගධි රටේ භාෂාව පාලි නෙමෙයි. ඒ පාලි භාෂාව කියන්නේ හරිම ගැඹිර භාෂාවක්. ඒ සමාජයේ භාෂාව බවට පත් වෙන මගධ රටේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට නම් මේ භාෂාව ගැන අමුතු විස්තරයක් අවශ්‍ය නැහැ ඒ අයට. දැන් අපට මේ භාෂාව පිළිබඳව අපට අලුත් දෙයක් නිසා අද ගොඩක් වෙලාවට භාෂාව දැනගැනීමෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගත්තා කියලා හිතනවා. නමුත් ඉගෙනගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි භාෂාව. බුදුරජාණන් වහන්සේ මේ භාෂාව තුළින් යම් විදියකට යමක් ගැළපුවා. අන්නේයි ධර්මය. පංච උපාස්කන්ධය කියන එක භාෂාවක්. භාෂාවක අර්ථ වචන ටික. රූප වේදනා සංඤා සංකාර විඤ්ඤාණ ආයතන පරිසම්පාද බොජ්ජංග මේ සියලු දේවල් භාෂා විවහාර වචන. එතකොට මේ වචන ටික ඉගෙන ගත්තට ධර්මය හම්බෙන්නේ නැහැ. මොකද මේ වචන ටික ඒ කාලේ මිනිස්සු දන්නවා. හැබැයි මේ වචන ටික තුළින් බුදුරණවහන්සේ අර්ථයක් පෙන්නවා ගැළපලා.
ඔන්න ඔය කාරණාව හම්බෙනවා ඒ භාෂාව දන්නායට. අද අපට ගොඩක් කාලවලට මේ භාෂාව දැන ගැනීමෙන් අපි හිතනවා ධර්මයේ දැනගත්තාය කියලා. ඉතින් එහෙනම් අපට මේ බුදු කෙනෙකුගේ ධර්මයක් ඉගෙන ගන්නවා කියන එක කොච්චරනම් දුර්ලභව ලැබෙන අවස්ථාවක්ද? භාෂාවතරව ධර්මය ඉගෙන ගන්න. ඉතින් එවැනි අවස්ථාවක් අපි උදා කර ගන්නට ඕනේ. ඊළඟට බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට මේ ස්වකීය රාමුව තමන්ගේ රාමුවෙන් ගන්න දෙයක් වෙන්න බෑ. තව කෙනෙක් කිව්ව විග්‍රහයට සමාන වූ දෙයක් වෙන්න බෑ. බුදුරණවහන්සේ අසමයි කියනවා. අසමයි කියන්නේ බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයත් එක්ක. එහෙනම් තව කෙනෙකුගේ දෙයකට සමාන වීමක් සිදු වෙන්න බෑ. එක්කෝ ඒ කාලේ හිටපු ශාස්ත්‍ර කෙනෙකුට, නැත්තම් අද කාලේ විද්‍යාඥයන්ට, එහෙම නැත්තම් අපි හිතන කෝණෙට. මෙන්න මේ දෙයට සමාන වුණා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය බුදුරජාණන් වහන්සේ කියන ස්වභාවයට සම වෙනවා. අතීත හිටපු ශාස්ත්‍රවරු ශාස්ත්‍රුගේ අදහස අතීත ශාස්ත්‍රවරුගේ අදහස සමාන වුණා නම් ඒ අයත් සම්මා සම්බුදුයි. වර්තමාන විද්‍යාඥයන් කරන විග්‍රහයට සමාන වෙනවා නම් ඒ විද්‍යාඥයා සම්මා සම්බුදුයි. ඇයි අසම වෙන්නේ නැහැ? මොකද සම වෙන්නේ බුදු කෙනෙකුටනේ. වෙන කෙනෙකුට සම වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් සමාන වුණා නම් ඒ විග්‍රහය, එහෙනම් ඒ විද්‍යාඥයා සම්මා සම්බුදුයි. එහෙනම් ඒ අතේ ශාස්ත්‍රවරු සම්මා සම්බුදුයි. අපට තේරෙනවා නම් අපේ කෝණ සමාන වෙනවා නම් අපිත් සම්මා සම්බුදුයි. එතකොට ඔය මහායාන තුල හිම බුදු බව කියන කාරණාව එන්න විවිධාකාර පදනම් ඔය කාරණු එක ඇතිලා තියෙනවා. එතකොටයි දැන් අපිත් හිතෙන්නේ දැන් අපට තේරෙනකොට මේක අපට තේරෙනවා. අපට තේරෙනවා. දැන් මේ සක්කාය දිට්ඨි දුරවීමක් නිමේ හම්බලා තියෙන්නේ. අපේ කෝණයට තේරුණා කියලා බුදුරණවහන්සේ කිව්ව දේ ගත්තා. අපේ කෝණයට බුදුරණවහන්සේ කිව්ව දේ තේරුණේ, අපට ඒක වැටහුණේ, අපි ගත්තේ අපට ගැළපෙච්ච නිසා. ස්වකීය රාමුවට ගැළපෙච්ච නිසා. අන්න බුදුරණවහන්සේ නේන යදා සකේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මනෝ අතේතං පිසාචං චක්කුලං පක්කුලං චාති. යම් දවසක ස්වකීය රාමුවෙක් මුනි ස්වකීය රාමුවත් එක තමයි ලෝකෙ පැනවි. එතකොට අපට ඇහුනේ ස්වකීය රාමුවෙන් ගත්ත දෙයක් නะ. අපට ධර්මයෙන් සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවක් හම්බුනේ නැත්තම් අන්න එතනදි මොකද වෙන්නේ? අපට බුදුරණවහන්සේගේ ධර්මය හම්බෙන්නේ. අපි මේ බුදුරණවහන්සේගේ ධර්මය යයි කියලා හිතවන අපට තේරුණා පිටින් ඇහිච්ච සද්ද කියන්නේ තේරුණේ, ඉගෙනගත්ත දේ කියන්නේ තේරුණේ. දැන් බුදුරණවහන්සේ කියලා අපට වචනකින් හිතන්නේ දැන් මේ බුදුරණවහන්සේ කියලා. දැන් අපේ කෝරේට පිටින් ඇහිච්ච සද්ද ගැලපුණා. දැනගත්ත දේ ගැලපුණා. එතකොට අපේ දේට ගැලපුණා පිටින් ඇහිච්ච දේ. එතකොට ඒ කියන්නේ එහෙනම් අපි මේ බුදු කෙනෙක් කිව්වා කියලා කියනකොට අපේ කෝරේට ගැලපුණාම අපිත් බුදු වෙලා. සක්කාය දිට්ඨි දුරින් ප්‍රතිපදාවක් හම්බෙලා නැහැ. ප්‍රායෝගිකව තමන් වැරදි කියලා හම්බෙන ප්‍රත්‍යක්ෂය. එය හම්බෙනකොට තමයි බුදුරණවහන්සේව හම්බෙන්නේ. අන්න එතකොට බුදුරණවහන්සේ ධර්මයේ හම්බෙනවා. ඒ මට තේරෙනව නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපට ධර්මයේ හම්බ වෙන්නේ. එහෙම හම්බුනොත් එයාට පුළුවන්කමක් ලැබෙනවා විමුක්තිය කරා යොමු වෙන්න. ඉතින් ඒ සඳහා තමයි අපි මේ පංචපාස්කන්ධය පිළිබඳව විස්තර තියෙන සංයුත්තනිකායේ 3 විවරණي අපි මේ කතා කරන්න තියෙන්නේ. අපි සංයුත්තනිකායේ 3 අද අපට තියෙන්නේ උපාදාන පරිසස්සනා සූත්‍රය. උපාදාන පරිසස්සනා සූත්‍රය ඔබත් අහලා ඇති. හරි ලස්සන සූත්‍ර විග්‍රහයක්. මේක පැහැදිලි කරනවා පඨම උපාදාන පරිසස්සනා සූත්‍රය. පළමු උපාදාන පරිසස්සනා සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරන මෙන්න මේ විදිහේ විග්‍රහයක්.
දැන් මම අර මුලින් පැහැදිලි කරේ පින්වතුනි, හොඳට හිතන්න. අපි මේ උපාදාන පරිතස්සනා කියන කාරණේ මේ සූත්‍රය ඉගෙන ගන්නකොටත් මෙහි තියෙන විග්‍රහය අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් පමණයි පාලි භාෂාව නැතුව බුදුරණවහන්සේගේ ධර්මය ඉගෙන ගන්න පුළුවන්. පාලි භාෂාවත් ඉගෙන ගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. ඒකෙන් ධර්මය ඉගෙන ගන්න. ස්වකීය භාෂාවට අපි අර්ථය තේරුම් ගන්නවා පාලි භාෂාව අර්ථ පරිවර්තනය. එතකොට ඒකෙන් පෙන්නපු ධර්මය ඉගෙන ගන්නට ඕනේ. අන්න ඒක එතකොට තමයි ගැළපීම හම්බෙලා සක්කා දිට්ඨි දුර වෙන ප්‍රතිපදාවක් එන්නේ. උපාදාන පරිතස්සනංච කෝ භික්කවේ දේසිස්සාමි අනුපාදාන පරිතස්සනංච තං සුනාතහ සාධුකං මනසිකරොත්හ භාසිස්සාමීති ඒවම් භන්තේති කෝතේ භික්කු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඉතද වෝච. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි මන් නුඹලාට උපාදාන කරගෙන පරිතස්සනාව ඇති වෙන ආකාරය පසුතැවීමත් දේශනා කරමි. උපාදාන නොකරගෙන උපාදාන නොවීමෙන් පරිතස්සනාව ඇති නොවීමත්ම පැහැදිලි කරනවා. උපාදානයෙන් පරිතස්සනා වීමත් උපාදාන නොවීමෙන් පරිතස්සනා නොවීමත් මම පැහැදිලි කරනවා. තං සුනාත හොඳින් අහන්න, සාධකම් මනසිකරවත එය අහන්න, හොඳින් මෙනෙහි කරන්න, ඔන්න මම දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාරනවා. කතංච භික්කේ උපාදාන පරිතස්සන මහණෙනි කුමද්ද උපාදානින් පසුතැවෙනවා කියලා කියන්නේ. උපාදානින් පසුතැවෙනවා කියන්නේ මොකද්ද කියලා ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. ඉද භික්කවේ අසුතවා පුතුජ්ජානෝ. දැන් ඔන්න උපාදානී මේ පරිසස්සනාව පැහැදිලි කරන්නේ අසුතවත් පුතජ්ජනයා ගැන. එතකොට මේ කතා කරන්නෙම මේ ලෝකයේ ස්වභාවයත් එක්ක පෙන්වන විග්‍රහයක්, උපාදානීන් පසුතැවෙනවා කියන එක. ඉද භික්කවේ අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්ම සකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්මං සක්කොවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. ඔන්න විග්‍රහ කරනවා සක්කාය දිට්ඨි කතා කරන තැන විග්‍රහය. මහණෙනි භික්ෂුව, මහිලා භික්ෂුව, මහණෙනි මහිලා භික්ෂුව නෙමෙයි, මහණෙනි මහිලා අසුතවත් පුතඥයා. අසුතවක් කියන වචනේ තේරුම අහලා නැහැ. පුතඥයා, පුතඥ කියලා කියන්නේ අහපු නැති එක්කෙනාට. මොනවද අහලා නැති? ධර්මය අහලා නැහැ. ඇහිලා ධර්මය අහලා නැහැ කියනකොට සෝතාපන්න නොවිච්ච සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙච්ච නොවිච්ච සෙනාට විග්‍රහ කරලා පෙන්නන්නේ අසුතවා පුතුඥනෝ කියලා. එතකොට එහෙනම් ධර්මය ඇහෙනවා කියන එක කොච්චරනම් දුර්ලභ කාරණාවක්ද? මොකද අපි ගන්නේ ඕනෙම දෙයක් අපේ කෝණින්, බුදුරුන්ගේ ධර්මයේ නිමි අපේ කෝණ. ඒ කියන්නේ අසුතවපුතුජනෝ කියලා කියන්නේ. ඒ කියන්නේ සෝතාපන නොවිච්ච කෙනා ගැන විග්‍රහ කරන්නේම අසුතව, ඇහිච්ච ධර්මය අහලා නැහැ කියන්නේ. සුතවත් නේ. දැන් අද සමාජය ගත්තොත් ඔක්කොම ධර්මය දන්නවනේ ගොඩක්. එහෙනම් සුතව ආර්ය ශ්‍රාවක වෙන්නේ වෙයි. ධර්මය දැනගත්තා කියන්නේ එහෙනම් ධර්මය කියලා අපි දැනගෙන තියෙන්නේ අපි කෝණින්, අපට තේරෙච්ච දෙයක්, අපේ භාෂාවක්. ඒ කියන්නේ අපි අලුත් භාෂාවක් ඉගෙන ගත්තා, අපි හිතන මේ ධර්මය ඉගෙන ගත්තා කියලා. නේ, ධර්මය හම්බෙලා නේ. ඒ භාෂාව ඒ කාලේ මිනිස්සු දන්නෝ. ඒ භාෂාව දන්නෝ, ඒ වගේ විමුක්තියකුත් හොයනවා. දැන් අපිත් නිවන් දකින්න හොයන බුදුරුන්ගෙන් බණ අහලා. ඒ කාලේ මිනිස්සු අදරත් ඒ කාලේ තරන්නේ අදරත් ඉන්දියාවේ මැදදේශේ බුදුරුන්ගේ බණ අහනත විමුක්තිය හොයනවා. ජාති ජරා මරණ දුකයි, මේකෙන් නිදහස් වෙන්න ඕනේ, නිවන හොයන්න ඕනේ කියලා හොයනවා. ඒ සමාජයේ ගතිය ඒක.
මජදේශය කන මජදේශ මහපුුණ්‍යවන්ත උපදින්නේ. එතකොට මජදේශයේ මිනිස්සු පාලි භාසාාවතයි වාර භාසාාව අතීති. බුදුවරු කියරනම ඒ භාසාාව බුදුරු කියරනීම විමුත්තිය හොය අරී පදේශ සුතේ ගස්සට පැදිලිෙනවා. එතකොට එහෙනම් අපට මේ බුදුරුන්ගේ යැයි අපි ඉගෙන ගත්ත දේතුලින් අපට විමුත්තියත් හොයන්න භාසාවත් දැනගත් අපි හිතන බුදුරුන්ගේ ධර්මය නෑ තාම හම්බෙලනෑ එක අස්සුතුවාපුතු අස්සුතවච් කියන්නේ ඇහුන් නෑ කියන. බුදුරුන්ගේ ධර්මය තින් යම් කිසි ගැලපීමකි ඒ භාසාාවත් එක් ඔන්න ඕක හම්බෙන්දුවන්. එතකොට පුතජ්ජානය අස්සුතුවත් අහපුනට ධර්මය දන්න ඇති පුතජ්ජානය වචන ඉගෙන ගත්තේ අය නෙමේ විමුත්ති හොයනයි කියන එක නෙමේ බුදුරුන්ගේ ධර්මය හපන තියය. දැන් උපාදාන දන්නවා පටි සම්පාජි දන්නවා පංච පාස්කන් ඒ කට්ටි අස්තෘතවත්තාව වචනනි දන්න අතීත මිනිස්සුන්ගේ. එතකොට නිවන්දකින්ට හොට ජාතිජරමණ දුහය කර කල කිරලා හොයෙනවා නිවන්දකිට එරතම අස්තෘතවත් මොක දේ අතීත මිනිස්සුන්ගේ ගතිය අදරත්ති ගතිය තින අතිතරක් නෙමේ වජ දේසි ඒ මිනිසුන්ගේ ගතිය එක ඇති වුණා කියලා සුතවත් ආර්ශාවක වෙන්නේ අසුත පුතජ්ජයට. මොකද මේ මිනිස්සුන් ගත්තේ එතකොට මේ එතකොට බුදුරුන්ගේ ධර්මය අහන්න තුවනේ කට්ටෙන් එක තියෙන්නේ. එහෙනම් බුදුරුන්ගේ ධර්මය අහපු නැති කෙනා අන්නේ කෙනා ආර්යයන් වහන්සේලා ආර්යයන්න් අදස් ආර්යයන් වහන්සේලා දන්නේ නැහැ දකින්නේ. ආර්යයන් වහන්සේලා දකින්න කියන්නේ ඇස් දෙකින් නෙමෙයිනේ අදස්සාවි. දැන් ආර්ය කියන වචනේ කතා වෙන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මය ඇහුණොත් තමයි ආර්යයන් වහන්සේලා හම්බෙන්නේ. දැන් අපි හිතමු දේවදත්. දේවදත්ට බුදුරයන් වහන්සේ දකින්න පුළුවන් මොනවාද? බුදුරයන් වහන්සේ දැක්කම ධර්මය දකිනවා, එයා නිවන් දකිනවා. එතන දේවදත්ට ආර්ය බවක් හම්බුණාද? ආර්යයන් වහන්සේ දකින්න පුළුවන් මොනවාද? නෑ, ආර්යයන් වහන්සේ දකින්න හම්බුන්නේ නෑ. දෙව්දත්ට හම්බුනේ සාමාන්‍ය කියන්නේ ආර්ය කියන නිර්වචනයක්වත් එයා දන්නේ නැහැ. එන ආර්යනෝසය දකින්න බෑ. ආර්ය ධර්මී හික්මෙන්න බෑ. ආර්ය ධර්මී දක්ෂ නැහැ. ඇයි ඒ ධර්මී අහලා නැහැ? අහලා තියෙන තමන්ගේ කෝවන්ට ගැලපෙන ධර්මයක්. ඒ නිසා ආර්ය බව කියන කට්ටිය හම්බෙන්නේ නැහැ. ඒ ධර්මෙත් දක්ෂ නැහැ. ඒ ධර්මයේ හික්මෙන්නේ. එහෙනම් ඒ ධර්මයේ දක්ෂ බව කියන්නේ ඒකට වෙනම විග්‍රහයක්. ආර්ය ධර්මයේ දක්ෂ බව කොහොම විග්‍රහයක්ද? ඒ කියන්නේ ආර්යන වහන්සේලාගේ ධර්මයේ තමයි ප්‍රායෝගික සක්කාය දිට්ඨි කඩන විග්‍රහයක් තියෙන්නේ. අන්නේ විග්‍රහයට දක්ෂ නැහැ. සත්පුරුෂයෝ තමයි මේ විග්‍රහය දක්ෂ නැහැ. සත්පුරුෂයන් තමයි මේ විග්‍රහය තියෙන්නේ. ඒ ප්‍රතිපදාව හික්මෙන්නේ. ඒක දන්නේ නැහැ. එතකොට නම් මෙන්න මේ කෙනා අසුතුවත්නේ අහලා නැහැ ධර්මයේ. ඒ කෙනා ඒකයි. දැන් අපි හිතුවොත් අපි ධර්මය අහලා දැන් අපි මේ ආරයන් වහන්සේලා බුදුරන් වහන්සේ මේ දැනගෙන අපි මේ හික්මෙනු. ඉතින් එයා එහෙනම් අක්කයි දුරු කරපු කෙනෙක්. ඒ කෙනා. එතකොට අපට ඒක ලැබිලා නැහැ. මොන ඒ කෙනාගෙන කියන්නේ ලැබිච්ච කෙනා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං අත්තානං අත්තනිවා රූපං රූපස්මින් අත්තානං තස්සතං රූපං විපරණමති අඤ්ඤතා හෝති. තස්ස රූපං විපරණාමි අඤ්ඤතා භාවා රූප විපරණාමි අඤ්ඤතානු පරිවත්තති විඤ්ඤාණං හෝති. තස්ස රූප විපරණාමි අනුපරිවත්තජා පරිතස්සන ධම්ම සමුප්පාදා චිත්තං පරිදාය පරියාදාය තිට්ඨති. චිතසා පරියාදාන උත්තංසච හෝති විගතාච අපේක්ෂකාච උපාදාය පරිතස්සති. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ උපාදානෙන් පසුතැවීම කියන කාරණා විග්‍රහ කරලා පෙන්නනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ අසතවත් පුතඥය මොකද වෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. වේදනං අත්තතෝ රූපවන්ත රූපය මම කියලා ගත්තා. රූපය මම කියලා ගත්තා. රූපය
රූපයෙන් මම හැදිල ඉන්නේ කියල ගත්තා. මම තුළින් රූපය හැදිල ඉන්න කියලගත් තියෙන්න කියල ගත්තා. රූපය තුළ මම ඉන්නේ කියල ගත්තා. එතකොට මේ රූපය කියන කාරණාවක් පුතජ්ජනයාට හම්බ වෙන්නේ ආත්මයි මමයි කියලා. රූපය මමයි කියලා. ඇයිදැන් එයාට පුළුවන්කමත් තියෙනවාද රූපයක් කියන කාරණාව කිවහර වුණාම ඒ රූපය මම කියන කාරණාවෙන් තොරව හම්බෙනවද එයාට? රූපයක් මම කියන කාරණාවෙන් තොරව හම්බෙන්නේ නැහැ. රූපය මමයි කියලාමයි හම්බෙන්නේ. ඒ රූපයක් කියන කාරණාව හම්බලා තියෙන්නෙම මම කියන කාරණාවකට. මට පැනවීමක් තියෙන්නේ. ඒතර රූපය කියන්නේ මම. දෙකක් නෙමෙයි. රූපය කියන්නේ මම. ඒදන් රූපය කියලා වෙන කාටවත් හම්බෙන්නේ නැහැ. මේක ගම්කෝ අපිට ගොඩක් තේරුම් ගන්න පුළුවන් මේ චේතනාව කියන එක. මොකද අපිට රූපය කියනකොට පිටට නියන්නේ චේතනාව. දැන් චේතනාව කියන කාරණාව හම්බ වෙන්නේ චේතනාව තියෙන්නේ. දැන් මේ කතා කරන මයික් එකට නෙමෙයිනේ. දැන් ඔන්න හිතෙනවා ආනන්දස්සි ස්වාමීන් වහන්සේ බණ කියනවා කියලා ඔන්න චේතනාව. ඒ චේතනාව හම්බුනේ මයික් එකට නෙමෙයිනේ. චේතනාව කියන්නේ මට හම්බුනේ. ඒ කියන්නේ චේතනාවම මම. අයි මට හම්බුනේ කියන දේ යන්නේ චේතනාව මම. මමයි චේතනාවයි දෙකක් නෙවෙයිනේ. චේතනාව මම. අන්න ඒක බැසගෙන තියනවා එහෙමමයි කියලා. අයි වෙනස් නැහැනේ මේක. දෙකක් නැහැනේ. අයි හිතන්න දෙයක් නැහැනේ. මම වෙනම චේතනාව වෙනම කියලා හිතන්න දෙයක් නැහැ. චේතනාවමයි මම කියන්නේ. ඒකම හම්බෙලා ප්‍රත්‍යක්ෂ වෙලා. හිතනව නෙමෙයි. ඒක එච්චරට ඒක ඇත්තමයි කියලා හම්බෙලා තියෙන්නේ. ඒක නෑ නෙමෙයි නේ කොහොමද? අපි නෑ කියලා හිතුවට වැරදීනේ. මේක නොගැනිනවා කියලා කියන්නේ. දැන් අපි ගැන අරගෙනමයි තියෙන්නේ. චේතනාව මමමයි. දැන් චේතනාව මම නෙවෙයි නම් මොකද්ද වෙන්නේ? චේතනාව කියන කාරණාව එතකොට ඒක කොහොමද සිදුවලා තියෙන්නේ? ඒක සිදුවලා තියෙන්නේ එහෙනම් එක්ක බාහිර දෙයකින් නෑ. මමමයි චේතනාව. ස්ථිරයි චේතනාව, සත්‍යයි චේතනාව. චේතනාව මම. චේතනාවන් රූපං අත්තතු සමනපස්සති රූපවන්තං වාත්තං. චේතනාවෙන් මම හැදිලා තියෙන. නැත්තං ඔන්න ආය හම්බ වෙනවා. මම කියන දෙයක් හම්බ වෙන්නේ ඒ චේතනාවත් එක්ක. දැන් ඔන්න ඊට පස්සේ ආය හම්බ වෙන දෙයක් තමයි මේක වෙනම ධර්ම ස්වභාවයක්. චේතනාව කියන එක රූපය. ඒකෙන් මම හැදිලා. දැන් ඔන්න වෙන පැත්තකට යනවා. දැන් මේක දැන් ඇත්තටම මේ මම කියන කාරණාව එක හම්බලා තියෙන්නේ දෙක මේකට. ඔන්න ඒක ඉස්සල්ලාම හම්බ වෙනවා. අපි දැන් නෑ නෑ චේතනාව වෙන එකක්, මම වෙන එකක්. එහෙම අරගෙන දැන් චේතනාවෙන් තමයි මේ මම කියලා දෙයක් හැදිලා. මම කියන දෙයක් දැන් හැදිලා තියෙන්නේ. චේතනාත්මක වූ දෙයක් තියෙන්නේ මම කියලා. දැන් මොකද වෙන්නේ? චේතනාව වෙනස් වෙන්න වූ දෙයක්, මම වෙන්න වූ දෙයක්, මම මේකෙන් නිර්මාණය වෙලා. දැන් ඒක බොරුවක්. එකන චේතනාව එතනින් ගිහිලා ඉබේ කියලා නිකන් ඔහෙ තියෙන එකක් කියලා. ඒක ස්වභාව ධර්මයක් කියලා. ඒ මම කියන කාරණාව කර සතු නැත්තම් ඉබේ හටගන්න චේතනාත්මක ක්‍රියාවලියකින් හට ආරම්භ තියෙන්නේ. එහෙම නැත්තම් එනවා රූප තමා කියන කාරණාවෙන් චේතනාව හට ආරම්භ තියෙන්නේ. දැන් මමයි මේක කරන්නේ. අත් නිවා රූපක්. දැන් මමයි මේක කරන්නේ. මටයි කියන්නේ මම කියන කාරණාවෙන් චේතනාව හැදලා තියෙන්නේ.
මම හිතන්නේ දැන් ඔන්න ඔක්කොම මේ මට සාපේක්ෂවයි තියෙන. මම කියන එක සත් වශයෙන් හම්බෙලා ඒක ස්ථිර වූ ආත්මයක්. මම ස්ථිර වූ ආත්මයක් වුණ දුෂ්චර තියෙන සමාජය. මම කියන එකෙන් චේතනාව හැදිලා ඊළඟට රූපස්මි චේතනාව තුළ මම ඉන්නේ. චේතනාව තුළයි මම ඉන්නේ. ඒ කියන්නේ මේක බැසගෙන මම ඉන්නේ. වෙන එකකින් නෙමෙයි. වෙන් වෙනවා කීවත් ඒ තුළ කීවත් දැන් බලන්න මේ ප්‍රායෝගිකව මේක හම්බෙන්නේ නැති වෙනකොට මේ චේතනාව කියන කාරණාව එක නැත්නම් මේ රූපය කියන කාරණාව එක සම්බන්ධය. මම සහ රූපය කියන එකක් සම්බන්ධයක් තියෙනවා ප්‍රායෝගික අවස්ථාවේදී. දැන් මේ ධර්මයේ ඇහෙන අනුමුදස්සනස කියන ධර්මයේ ඇහෙනවා ඇහෙනකොට චේතනාත්මකව මේක තේරුම් ගත්ත හිතින් එතකොට හම්බුණා. දැන් මේ අනුමුදස්සවන් හන්සේ කියලා හම්බුණා නැත්නම් ධර්මයේ කියලා හම්බුණා මේක චේතනාව. දැන් ඔක මමයි චේතනාව වෙන්ව නැහැනේ. ඔන චේතනාවම මමයි මම කියලා සම්මාර්සණයක් ඒක ඇවිදිලා තියෙන්නේ ආ හිතන දෙයක් නේ. දැන් මේක අත්විදාවණය කරන්න යනවා. ඒක ඉක්මවලා දැන් මේ සක්කාය දිට්ඨිය ප්‍රත්‍යක්ෂ කාරණාවට එහා තව මේක තර කරගන්න. තව මේක වෙන විකෘති කල්පනා වලින් තව යොමු වෙනවා. මගේ මේ චේතනාව වෙනම ස්වකීය ධර්මයක් හැටියට ක්‍රියාත්මක කෙනේ. ඒක මම කියලා ගන්න. ඒක ඒකෙන් තමයි මම හැදිලා තියෙන්නේ. අද මම තමයි චේතනාව හදන්නේ. මම තමයි රූපේ හදන්නේ. මමයි මේක කරන්නේ. එහෙම නැත්නම් චේතනාව තුල තමයි මම ඉන්නේ. චේතනාව තුල මම අයින් වුණා නම් හරි. ඉතින් මම වෙනවා චේතනාව වෙනවා. දැන් මේක හතරක් විග්‍රහ කරලා පෙන්නන්නේ. ඒකත් සක්කාය දිට්ඨිය. එහෙම හිතන එක. හම්බෙන එක. චේතනාවෙන් මම අයින් වෙනවා කියන එක. ඇයි මම චේතනාව තුළ ඉන්නවා කියලා ගත්ත නිසානේ අයින් වෙන්නේ. දැන් මේක මේ දෘෂ්ටි. දෘෂ්ටි ජාලාව. මෙන්න මේම ඉන්න තැනදී දැන් මේ චේතනාව නැත්තම් අපිටම රූපය. වේදනාව. දැන් මේක මේ හම්බෙලා තියෙන්නේ කුමක් එක්කද? උපාදානෙ. දැන් මෙතන බලන්නේ උපාදානෙ වචනයක් බුදුරණවහන්සේ පෙන්නලා නැහැ. නමුත් මේ පෙන්නන්නේ උපාදානෙන් පසුතැවෙන හැටි. උපාදානෙන් පසුතැවෙන හැටි මේ මෙන්නන්නේ. එහෙම පෙන්නවට මේ පසුතැවීමක් ගැන කතා කරනවා. නමුත් උපාදානෙ වචනයක් කතා කරන්නේ මේ සක්කාය දිට්ඨිය එක්ක මේ විග්‍රහයක් දෙන්නේ. තස්ස රූප විපරණමත් දැන් මේ විදිහට රූපය ආත්ම වශයෙන් මෙන්න මෙම සක්කාය දිට්ඨියෙන් අරගෙන තියෙනවා. දැන් එහෙම ගැන්න උනේ ඇයි? තමන්ට ගෝචර වෙන දේ ගෝචරත්වයේ හම්බෙන දේ ඔන්න දැන් සංඛාර කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැක්කේ නැහනේ. සත්‍ය දැක්කේ නැහනේ. සුතවත් ආර්ය ශ්‍රාවක වුණේ නැහනේ. ඒ නිසා මොකද වෙන්නේ? සත්‍ය නොදකපු නිසා මම මැන්නනේ. දැන් අනිත්‍ය බව දකින්නකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා වෙලා අනිත්‍ය බව සංඛාරයේ හම්බෙනකොට සංස්කාර බව අනිත්‍යයි කියලා හම්බෙනවා. සංස්කාර දුකක් කියලා ප්‍රඥා අන්න ආත්මයි කියලා යෙදීම වැරදි කියලා හම්බ වෙනවා. අනාත්මයි කියලා හම්බ වෙනවා ප්‍රඥාවට. මෙන්න මේක හම්බ වෙනකොට අන්න ඒ කෙනාට ඒ හම්බ වීමෙන් මේක ආයත හැරෙනවා. ඒතරම් මැනීම නැහැ. රූපය මම තුල රූපය. දැන් මේකෙන් වෙන් වෙන්න ඕනේ මම.
ද මේක මාහා සම්බන්ධ මම හැදිල තියෙන්නේ දැ මේ මැනීම එන්නේ මම එක්කන. මැනීමට යෙදෙන්ට ඉඩනෑ සංකාර කියලා හම්බෙන්නේ. දැන් එතක මැනීමත් තියෙනවා. ඔන්න දැන් හම්බෙච්ච දේක රූප වේදනා සංඥා සංකර මෙය බුදුරැන් වහන්සේ මේ ධර්මය පෙන්නවා. ඒ සක්කාය දිට්ඨිය කියන එකට මේ සමාජයේ වචන අරගෙන මේ විග්‍රහ කරන්නේ. සක්කාය දිට්ඨිය කියන එකට සමාජයේ වචන අරගෙන මේ විග්‍රහ කරන්නේ. රූපය කියන එක සමාජයේ වචනයක්. ආත්මය කියන එක සමාජයේ වචනයක්. එතකොට මේක අරන් මේ විග්‍රහ කරන්නේ. අසුත්වා පුත්තජනියගේ ලක්ෂණේ. රූපය මම කියලා ගත්තා. ඒක තමයි යට හම්බ වෙන්නේ. එතකොට දැන් මේ සමාජයට පෙන්වන්නේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේවා මම කියලා සමාජයට ඔන්න හම්බෙච්ච හැටි හම්බුණා. ඒ තුල ඉන්නවා ඒකින් වෙන් වෙලා ඒක මම හැදිලා තියෙන්නේ රූපයෙන්, රූපය හැදිලා තියෙන්නේ මගෙන්, රූපය තුල මම ඉන්නවා. මෙන්න මේ විදිහට එයාගේ ගැනීම තියෙනවා. ඒ ගැනීම තියෙන්නේ සංස්කාරව නොදකපු නිසා මම යෙදීමත් එක්ක. දැන් මොකද වෙන්නේ? මේ අනිත්‍ය වූ ලක්ෂණයක්නේ මේ සියලු දේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අනිත්‍ය වූ ලක්ෂණයක. අනිත්‍ය වූ ලක්ෂණයෙන් යුක්ත වූ දෙයට අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ. හේතුවෙන් හටගත්ත දෙයක්. ඒකේ ලක්ෂණය තමයි අද යමක් අනිත්‍ය නම් ඒ ඊපරණාමයට පත් වෙන වෙනස් වෙනවා. දැන් මම යයි යෙදුන මේ වේදනා සංඥා චේතනා ඔන්න හොඳට හිතන්න. මම යයි යෙදුන සංඥා වේදනා චේතනා කියන මේ රූප කියන මේවා මම හා සම්බන්ධ වෙලා නිලදිලා තියෙන්නේ. රූප මම කියලා යොදාගෙන තියෙන රූපය නැත්නම් මේ චේතනාව කියන්නේ මම. ඒතොර මමමයි චේතනාව වෙනස් නෙමෙයි. වෙනස්ගත තව ප්‍රශ්නයක්. මම නොයෙදීම වැරදි කියන එක නිකන්ද තියෙන්නේ. චේතනාවම මම. මම යෙදිලා චේතනාවෙන් මම හැදිලා තියෙන්නේ. දැන් මම හැදිලා චේතනාවෙන් මම හැදිලා මගෙන් චේතනාව හැදිලා. එතකොට චේතනාව තුල මම මෙහෙම ගියාට පස්සේ මේ චේතනාව කියන තම රූපය කියන මේ කරුණ හම්බෙන්නේ මම කියන දෙයත් එක්ක. දැන් සංස්කාරයේ ස්වභාවය අනිත්‍යයි. ඒක විපරිණාම වෙනස් වෙනවා. ඒක මම කියලා ගැනීම වැරදි කියලා හම්බෙන්නේ. එතන මේ අනිත්‍ය වූ සංස්කාර වෙනස් වෙනවා නම් මේ රූප වේදනා සංඥා සංකාර මේක දැන් වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා. දැන් විපරිණාමයටපත් වෙනකොට මොකද වෙන්නේ? ඔන්න මහා නිදාන සූත්‍රයේ වේදනාව ගැන කොටස විග්‍රහය පෙන්නනවා. වේදනාව ගැන වෙනම විශේෂ පරියායයක් තියෙනවා. එකේ වැහැදිලි කරනවා සැප දුක අදුක්කම සුඛ මම කියලා ගත්තොත් සැප මම නම් සැප කියන්නේ වෙනස් වෙන දෙයක්. ඊළඟට දුක එනවා. සැප හැම වෙලෙම සැප නැහැ. එතකොට සැප වෙනස් වුණාම දුක එන්නේ. එතන මම කියලා ගත්තනම් මම නැත් වෙනස් වෙලා න්‍යාය දුක එන්නේ. මමත් වෙනස් වෙනවානේ. මේක යොදන එක වැරදීනේ කියලා ලස්සන විග්‍රහයක් තියෙනවා. එන සැප මම නම් මම කියන කාරණාවෙන් නම් සැප හැදුනේ. සැපෙන් නම් මම හැදුනේ. සැප තුල නම් මම ඉන්නේ. දැන් මෙහෙම වුණාම සැප වෙනස් වෙනවානේ. හැම වෙලෙම සැප නැහැනේ. ඒක ප්‍රත්‍යක්ෂයි. වෙනස් වෙනවානේ. එහෙනම් සැප වෙනස් වෙද්දී මම නැති වෙලා මමත් වෙනස් මමත් ඒක නැති වෙලා. ඒ කියන්නේ මම කියන්නේ එන විනාශ වෙන දෙයක් නේ. එහෙනම් මම කියලා දැමීම වැරදීනේ. එතකොට එහෙනම් මේ ඒක වැරදි වුණාට දැන් ඒක දාගෙන ඉන්නවා මම කියලා. දැන් හම්බෙලා තියෙනවා චේතනාව. හැබැයි වැරදි කියලා දැකලා නැහැ. චේතනාවේ ගතිය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණය ගතිය මොකද්ද? ගතිය තමයි අනිත්‍ය නිසා වෙනස් වෙන එක. දැන් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මම යයි හම්බ වෙච්චදී අන්න පෙනෙන රූපං විපරණමති අඤ්ඤතා හෝති ත
තස්ස රූපං විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාමානු පරිවර්තති විඥානං හෝති. දැන් රූපය වෙනස් වීමෙන් විඥානය වෙනස් වෙනවා. ඇයි දැන් මේ ඔන්න හොඳට හිතන්න මේ විදිහට ගැනීමක් ආවේ විඥානයකටනේ. ඇයි දැන් දැන ගැනීමක් නියාවේ මම කියලා? මොකද ආධ්‍යාත්මික විඥාන විග්‍රහය තියෙන්නේ. එතකොට මේ විඥානි මොකද? විඥානය කියන්නේ බුදුරණවහන්සේ කියන වචනයක් නෙමෙයි ඈ. විඥානය කියලා කියන්නේ සමාජ වචනේ. මේ ඔක්කොම සමාජ වචනේ. භාෂා විහාරේ සමාජ. දැන් ඒකෙන් මේ ධර්මයේ කියන්නේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් විඥානෙත් විඥා වෙනස් වෙනවා කියනවා. ඒකත් මම කියලා ගත්තනේ. එතකොට මෙන්න මේ ගැනීම මෙහෙම විග්‍රහයක් මම කියලා ගැනීමක් කියලා යෙදෙනකොටම එතන මොකද වෙන්නේ? ඒ ගැනීමක් සිදුවීමක් වන්නේ කිනවනේ? රූපය මම, සචේතනාව මම. දැන් අපට ඒ විදිහට ප්‍රත්‍යක්ෂය දැන් මේ අනුමුදස්වන්නාසේ කටහඬ දැන් දෙකම එකයි. දැන් ඒ තේරුම් ගැනීමක් ආවනේ, දැන ගැනීම නෑ. අනුමුදස්වන්නාසේ කටහඬින් තමයි මම නිර්මාණය වෙලා තියෙන්නේ. මගෙන් තමයි ඒ කටහඬ සම්මු චේතනාව හම්බුනේ. ඒ තුලයි මම ඉන්නේ. දැන් මේක ඒ තුල මම ඉන්නේ කියන්නේ මම අයින් කරනවා, වෙනම ඉන්නේ. දැන් මේ සියලු දේවල් මොකද්ද? දැනීමක්, දැන ගැනීමක්. ඒ කියන්නේ ඒක මේ තමන්ට ආව දෘෂ්ටියක් එක්ක ආව ගැනීමක්. ඒ ප්‍රත්‍යක්ෂේ, ඒ විග්‍රහය. දැන් මොකද වෙන්නේ? අනිත්‍ය වූ සංකතයේ ස්වභාවය වෙනස් වෙලා යනවා. අනිත්‍ය නිසා එතකොට මේ ගැනීම මොකද වෙන්නේ? ඒ ගැනීමත් වෙනස් වෙනවා. දැන් ඒ ගැනීම සිදුවුනේ ආත්ම වශයෙන්. ගැනීම සිදුවුනේ කොයි ආකාරයකට? ගැනීමක්නේ, දැමීමක්නේ. දැන් ඒකනේ බුදුරණවහන්සේ කියන්නේ ගැනීම දැමීම සුදුසුද කියලා අහනවානේ. රූපය අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි, යමක් දුක නම් ඒ මමයයි, ඒදීම සුදුසුද? සුදුසුනේ. දැන් මේ යොදලා යෙදිරණේ. එතකොට දැන් මේ යෙදීමේදී ඒ යෙදීම කියන කාරණාව දැනීමක් හම්බෙලා රූපය වේදනාව සංඥාව සංකාර විඥානේ දැන් මම කියලා මේ යෙදීම හම්බෙලා මේ යෙදීමත් එක මොකද වෙන්නේ? අර සංස්කාරයේ ස්වභාවය අනිත්‍ය ලක්ෂණේ වෙනස් වෙනවා. ඒ යෙදීමත් මොකද වෙන්නේ? ඒ දැනීමත් වෙනස් වෙලා යනවා, අඤ්ඤතාවයට යනවා. රූපං විපරිණමති අනුපරිවර්තති. රූපේ විපරිණාමය අනුවම පරිවර්තන වෙනා විඥානේ. එදන් ඒක හා එකතු වෙලාමනේ තියෙන්නේ. තස්ස රූප විපරිණාම අනුපරිවර්තජා. දැන් මේ රූප විපරිණාම අනුපරිවර්තයත් එක්ක මොකද වෙන්නේ? ඊට පස්සේ විඥානයේ ඒ දැනීම වෙනස් වීමත් එක්ක පරිතස්සන, අන්න පරිතස්සනාව හටගත්තා. මේ පරිතස්සනාව කොන්න ඉපදුනා. දැන් පසුතැවීම කියන එක අන්න ඇති වුණා. දැන් එතකොට මේ මෙහිම ගැනින්නේ මේ උපාදානියත් එක්ක. ඒ කියන්නේ උපාදාන පරිතස්සනා කියන්නේ දැන් පසුතැවුණා. එද වෙනස් වුණා. දැන් භංගයක් එනවා හිතට, දුකක් එනවා, අපේක්ෂා භංගත්වයක් එනවා. අන්න ධම්ම සමුප්පාදංචි. දැන් ඔන්න මේ සිතට එනවා වෙන ඌ ධර්මයන්ගේ සමුප්පාදයක්. පරිතස්සනා ධම්ම සමුප්පාදන. ඒ කියන්නේ පරිතස්සනාව කියන ධර්මයන්ගේ
ඔන්න පසුතැවීම කියන ධර්මයන්ගේ හිත ඇති වෙනවා. පරියාදාය තිට්ඨති, අන්න එහෙම ඒකට බැස ගන්නවා. චේතසා පරියාදා, කලන්තය දුක, මේ අපේක්ෂාව, මෙන්න මෙහෙම එකක් මට ගන්නවා. අන්න උපාදානයෙන් පසුතැවෙන හැටි. දැන් මේ උපාදානයෙන් පසුතැවෙනකොට දැන් බලන්න මේ විග්‍රහය පැහැදිලි කරලා පෙන්නන්නේ සක්කාය දිට්ඨිය තියෙන තැනදී පසුතැවෙනවා කියලා. මේ විදිහට වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. විඥාණයට කියන මොකද විඥානය කියන්නේ? දැන් දැනීමක්නේ. මේක මේ සමාජ විග්‍රහ වචන තියෙන්නේ. එතකොට දැන් ඔන්න අනුමුදස්සි ස්වාමීන් වහන්සේ කටහඬ කියලා දැනගත්තා. දැන් ඒ දැනගත්තදී මම කියලා නේ අරගෙන තියෙන්නේ. මමයි දැනගැනීම කියන්නේ. දැන් මේ මම කියලා ගැනීමක් තියෙනවනේ. යෙදීමක් තියෙනවනේ. ඒ යෙදීම යෙදෙන්නේ කිඳලානේ තියෙන්නේ. දැන් මේ සක්කදිට එක මේ කතා කරන්නේ. යෙදෙන්නේ එක්ක තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? විඥාන නම් වූ සංඛාරේ ගතිය වෙනස් වෙන එක, අනිත්‍ය නිසා වෙනස් වෙන එක. අර යෙදීමක් ආවනේ විඥාණයට, දැනීමක්. ඒ දැනීම බව මම බව දැනීමක් ආවනේ. ආත්මය කියලා යෙදිලානේ තියෙන්නේ, නොයෙදිලා නෙමෙයිනේ. අන්නේ නිසා ඒකත් දැන් යෙදිච්ච එකත් වෙනස් වෙනවා ඊට පස්සේ. එතකොට මොකද වෙන්නේ? පරිසස්නා වූ ධර්මයන් උපාදයක් වෙනවා. අන්න මට පසුතැවීමක් හට ගන්නවා. ඔන්න ප්‍රශ්නේ උපදිනවා. මොකද හිතන්න ගොඩාක් ජටි තියෙනවා. අනුපාද අපරිතස්සන, උපාදාන නොකර පසුතැවෙන්නේ නැහැ කියනවා. ඒ කවුද? සුතව ආර්ය ශ්‍රාවකෝ. සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා. ඒකයි සුතවත් ආර්ය ශ්‍රාවකයාට සක්කාය දිට්ඨිය දුරු කරාට පස්සේ ආර්ය ශ්‍රාවකයාගේ තියෙනවා ලක්ෂණයක්. සත්ත්ව ජටිල සූත්‍රෙත් පැහැදිලි කරනවා. ප්‍රශ්නයක් කෙනකොට හිත ඒක හා යන්නතුව ප්‍රඥාව උපදිනවා, නුවණ වැඩි. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය තමයි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ අරිය සප්පුරිසානන් ද. දැන් ආර්ය ධර්මයේ දැන් බුදුරුගේ ධර්මය අහලන්නේ තියෙන්නේ. තමන්ට තේරෙච්ච දි කරන්නේ තමන් සම්මා සම්බුදු විනිමි, විද්‍යාඥ සම්මා සම්බුදු විනිමි, අතීතයේ සම්මා සම්බුදු විනිමි, බුදුරයන් වහන්සේ සම්මා සම්බුදුයි. අන්න බුදුරයන් වහන්සේගේ ධර්මය අහුණාට පස්සේ අන්න ආර්යයන් වහන්සේලා ඇයි දැන් ආර්යයන් වහන්සේලා දකින්න කියන්නේ? මේක හම්බ වෙච්ච අය ඉන්නවනේ, දැක්ක අය ඉන්නවනේ. අන්න ආර්ය සත්පුරුෂ දැන් එයා කැමති ආර්ය ධර්මයේ ආර්යයන් වහන්සේ දකින්න ආර්ය ධර්මයේ හික්මෙන්න කැමැත්තත් අන්න දැන් හික්මෙන්න යමු වෙනවා. දැන් මට දැන් අපි එහෙනම් අපට තේරෙනකොට අපි අහලා ඉවරයි මම ආර්ය කියලා. නෑ, අර ආර්යයන්ගේ සත්පුරුෂයන්ගේ අන්න ධර්මයේ හික්මෙනවා. ඒක ඇහෙනකොට දැන් ඒකට දක්ෂ වෙනවා. ඒ ධර්මයේ හික්මෙන්න. ඒ ආර්යයන්ගේ ධර්මයේ, ඒ සත්පුරුෂයන්ගේ ධර්මයේ. මගේ ධර්මයට නෙමෙයි. මෙන්න මේ කෙනා ඒ ආර්ය ධර්මයේ හික්මෙනකොට, ඒ දක්ෂ වෙනකොට, සත්පුරුෂයන්ගේ ධර්මයේ හික්මෙනකොට, දක්ෂ වෙනකොට, ඒ අය හම්බ වෙනකොට නරූපංගාත්තතෝ සමනපස්සති. නරූපවන්තං වාත්තාන අත්ත නිවාරූපං නරූපස්මින් වාත්තාන. දැන් අර ගැනීම දෙන්නේ. දැන් දකින්නේ මොකද්ද? ප්‍රඥා චක්කුසේට හම්බ වෙලා රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කුමක් කියලා? දනිත්‍යයි කියලා. අනිත්‍ය වූ මේ සංස්කාරයේ ස්වභාවයක එතන තන් නේතම් මම කියලා යෙදෙන්නේ. ඒ යෙදීම නෑ. ඒ යෙදීම නැති නිසා මොකද වෙන්නේ? රූපේ ලක්ෂණය කොහොමද? අඤ්ඤතාවය. තන් රූපං අනුපරිවත්තති විඥානං නත්‍රූපං අනුපරිවර්තති විඥානං හෝති. දැන් ඒ රූපය හා වෙනස් වෙනකොට විඥානීය වෙනස් වීමක් නැහැ. ඇයි දැන් එහෙම ගැනීමක් නැේනේ? එහෙම ගැනීමක් නැතින වෙනස් වීම කතා වෙන්නේ කොහොමද?
දැඟීම ගැනීමක් නෑ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔක්කොකෙම ලක්ෂණ අනිත්‍යයි, ස්ථිර නෑ, එය වෙනස් වෙනවා. ඒ දැන් මම කියලා ගැනීමක් නෑනේ. ඒ ගැනීමක් නැත්තම් රූපය වෙනස් වෙනවා කොහොමද? රූපය වෙනස් වුණාට වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වෙනස් වුණාට අර යෙදීම නැති නිසා, ඒක මම කියලා නොයෙදෙන නිසා, මම කියලා යෙදුනහමනේ හම්බ වෙන්නේ දැන් මගේ පැත්තත් එක්ක. නොයෙදුනාට පස්සේ අරක ගතිය වෙනස් වෙනවා, ඒ නිසා යෙදෙන්නේ නෑ මම කියලා. ඉතින් එහෙනම් මොකද්ද ආය වෙනස් වෙන්නේ? විඥානයේ ඒ එහෙම ගැනීමක් එදෙත් නැති නිසාම වෙනස් වීමක් නැහැ. සාස්වත වූ විඥානයක් තියෙනවා කියන එක නෙමෙයි. එහෙම ගැනීමක් නැහැ නේ, ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වීම යෙදෙන්නේ නැහැ. ගත්තොත් නේ වෙනස් වෙන්නේ. ගැනීමක් නැති නිසා වෙනස් වීම කියන එක යෙදෙන්නේ නැහැ. විඥාන වෙනස් වීම යෙදෙන්නේ නැහැ කියනවා. අන්න තස්ස රූප මෙන්න මේ රූප විපරණාමයේ අනුව රූප විපරණාමඤ්ඤතා මේ රූප වෙනස් වෙනවා. නමුත් වෙනස් වීමත් එක්ක පරිතස්සනා ධම්ම සමුප්පාද මෙන්න මේවා සිදු වෙන්නේ නැහැ. ඒ සංස්කාරයන්ගේ ස්වභාවයේ වෙනස් වීම. නමුත් අන්න අර විදිහට විඥානියගේ ගැනීමකින් කියන්නේ දැනීමක් හැටියට ආත්මය කියලා යෙදීමක් හැටියට නොවන නිසා අන්න අර පරිසස්නාවේ දෙන්නේ නැහැ. චේතසෝ අපරිද අන්න සිතින් ඒකට පසුතැවීමකට යන්නේ නැහැ. කලන්තයේ මේ අපේක්ෂාව මේව දුක මේව ඉක්මවනවා. අන්න ඒක නා තමයි අනුපාදා උපාදාන කරන්නේ නැතුව උපාදානීක්මවලා අන්න පසුතැවෙන්නේ නැහැ කියන. ඒ විදිහට ඒ දැක්මත් එක්ක ගන්න උපාදාන කරන්නේ නැතුව පසුතැවෙන්නේ. මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයටම පැහැදිලි කරනවා. ඒකෙම විග්‍රහයක් ඒ විදිහම එකක් තමයි දෙවනි උපාදාන පරිසස්නා සූත්‍රයේ තියෙන්නේ. ඒකේ වෙනසකට තියෙන්නේ අර සක්කාය දිට්ඨියේ රූපං අච්චතෝ සමුනුපස්සති රූපං තංවත්තාන ගත්තනිවා රූපං මෙන්න මේ කාරණාව නැතුව ඒ වචන ටික නැතුව සුත් අසුතුව පුතුජ්ජනියා කියන කාරණා විග්‍රහ කරන්නේ සක්කාය දිට්ඨියේදී. රූපං ඒතම් මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාති කියලා. දැන් අත්තන කිය රූපං අත්තස සමුනුපස්සති රූපවත්තං වත්තන ගත්තනිවා රූපන්නේ. එතකොට ඒ විග්‍රහයම වෙන පරියාය. රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මයයි. ඔන්න ඔය ගැනීම. දැන් අර අනිත් තිලක්ෂණයේ දකිද්දි බුදුරණවහන්සේ වෙන ඔහොම ගන්න එපා කියලානේ. ඒ ගැනීම වැරදියි කියලානේ අහන්නේ. ඒ රූප මම මගේ මගේ ආත්ම කියලා ගැනීම සුදුසුදනේ. දැන් එතකොට ඒක තමයි මේ අර සක්කාය දිට්ඨියට විග්‍රහ කරලා දුන්නේ. එතන තව විග්‍රහයකින් දුන්නා. දැන් මෙතන ඒකේ ඒ ගැනීමම විග්‍රහ කරලා පෙන්නන්නේ. දැන් මෙහෙම ගන්න කෙනා තස්සතං රූපං විපරණමති අඤ්ඤතා හෝති. මේ රූපේ වෙනස් වෙනවා, අඤ්ඤතාවයට පත් වෙනවා. අන්න එතකොට අර ඒ රූපේ වෙනස් වීම අඤ්ඤතාවේ හේතු වීම මොකද වෙන්නේ? උපජ්ජන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උපදිනවා. එතකොට මේ රූපය විපරණාමේ දැන් අර රූපය මම මගේ මට අයිති කියලා ගත්තනේ. මේ ගැනීමත් එක්ක මොකද මේ රූපය වෙනස් වෙනවා, අඤ්ඤතාවයට පත් වෙනවා. මේ රූපය අඤ්ඤතාවයට පත් වීම නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන කාරණාව අන්න හට ගන්නවා. ඒ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන මම කියලා ගන්නවා. ඒ ගැනීමත් එක්ක ඒ අඤ්ඤතාවයට පත් වෙනවා. ඒ අඤ්ඤතාවයට පත් වීමෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් හට ගන්නවා. ඒ විදිහට මම කියලා ගත්තේ නැති වුනහම එය හටගන්නේ නෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන මම මගේ මට අයිති කියලා ගැනීම නැති වුනහම එය වෙනස් වුණාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් හටගන්නේ නෑ කියලා බුදුරණවහන්සේ යන්න විග්‍රහ කරලා පෙන්නනවා. ඒතකොට දැන් මෙතන දෙවනි උපාදාන පරිතස්සනා සූත්‍රය පැහැදිලි කරන්න යෙදුනේ අර රූපය මම
මගේ දැඟතකොට අනිත්‍ය වසයෙන් දැක්කනම් මම මගේ මට අයිතිකල ඉදීම වැරදිී කියලනෙන්නේ. එතකොට ඒක වෙනස් වෙනවානි කොහොමොත්. වෙනස් වෙනකොට අන්න සෝක පරිදේව දුක්ක දොම්න සුපයාස උපදින්නේ. ඇයි වෙනස් වෙන කොට ඉතින් ඒක දැනීමක් එක්ක තමන් ගැනීමක් ෙදිල නෑන එක සෝක පරිදය දුක්ක දොමන සුපායාසේ දෙෙන්ට විදිහක් නෑන. මම නැති වුණොත් මට අයිචදි නැති වුණොත් මගද නැති වුණොත් සෝක පරිදය දුක්ක දොමන සුපායාසයන්නේ මම කියලා එදීම වැරදි කියලා හම්බුනම් කොහෙට සෝක පරිදය දුක්ක දොමන සුපායාස තියෙන. යෙදෙන්නේ අන්න තං නේතම් මම කෙරදිච්චකමං අන්න එක්ම වනවා. අන්න අනුපාදා පරිතස්සනා වෙනවා. එතකොට එහෙනම් මේ උපාදා පරිතස්සනා වෙන්නේ කුමක් එක්කද? මේ හටගත්ත දෙහි ස්වභාවය සත්‍ය වශයෙන් නොදකපු නිසා, ඒට මමයයි ආරෝපණයක් ආව නිසා. ඒ ආරෝපණය මම කියන ආරෝපණය මොකද වෙන්නේ? මෙන්න මේකත් අඤ්ඤතාවයකට යොමු වෙනවා, රූපය අඤ්ඤතාවයට යෑමත් එක්ක. එතකොට එහෙමම සැලීමක් එන්නේ. ඒක තමයි දැන් ඒ විදිහට දැනීමක් න්‍යාවේ විඥානයේ. දැන් එතකොට උපාදානිය අන්න පරිසස්සනා ධර්මයන් උපදිනවා. දැන් මේ පරිසස්සනා ධර්මයන් මොකද? ශෝක පරිදේව දුක්ඛ දොමනස් මේ සියලු දේ. මෙන්න මේ සියල්ලක්ම උපදිනවා. මේක වෙනස් වෙනවා. ඒ ගැනීම වෙනස් වෙනවා අනිත්‍ය නිසා. අන්න ශෝක පරිදේ දුක්ක දොමනස් උපදිනවා. හැබැයි ඒ විදිහට ගැනින් නැති වුණහම, නොගත්තහම අන්න ශෝක පරිදේව දුක්ක දොමනස් උපායාසයෙන් අටගන්නේ. අනුපාදා අපරිතස්සනා, උපාදානයක් නැතුව පසුතැවීම නැති වෙලා යනවා. එතකන් තියෙන කාරණා මොකද්ද? උපාදානින් පසුතැවෙනවා. එතකොට පළවෙනි සූත්‍රයේ සක්කාය දිට්ඨියත් එක්ක විග්‍රහ කරලා පෙන්නනවා. මෙතනත් ඒ විදිහම විග්‍රහය දෙවෙනි සූත්‍රයේ. ඒ කියන්නේ දෙවෙනි සූත්‍රේ කියන්නේ වෙන අවස්ථාවකදී මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ පරියාය විග්‍රහයක්මයි වෙන විග්‍රහ විදියකින් පැහැදිලි කරා. එතන පැහැදිලි කරේ ඒ සක්කාය දිට්ඨිය වරම සක්කාය දිට්ඨිය කියන විග්‍රහයකින් දොරව රූපේ මම මගේ මට අයිති කියලා දැන් අර තිලක්ෂණයේදී අහන්නේ අන්නේ විග්‍රහය. තිලක්ෂණේ දක්වන සක්කාය දිට්ඨිය දුර වෙනවනේ. දැන් මේ තිලක්ෂණයේදී අහන ප්‍රශ්නෙදි තියෙනවනේ රූපේ නිත්‍ය නම් අනුරූපය අනිත්‍ය නම් දුක නම් වෙනසන ස්වභාවයට අයිති නම් මම මගේ මට අයිති කියලා ගැනීම සුදුසුද කියලා දුසුනේ කියනවනේ. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙනවා කියනවනේ. එතකොට මේ ගැනීම සුදුසු නෑ කියන විග්‍රහය දැන් මේ කියන්නේ ගත්තාම වෙන්නේ මෙහෙමයි කියලා. රූපය ආත්මීය වශයෙන් මම යයි, මගේ යයි, මට අයිති යයි ගැනීමේ. මම යයි, මගේ යයි, මට අයිති යයි ගැනීමේ. ඒ වෙනස් වීමෙන් ශෝක පරිදේව දුක්ඛ දොමනස් උපායස හට ගන්නවා. කලින් එකේ විග්‍රහ කරේත් ඒ රූපය කියන යෙදීම යෙදිලා තියෙන්නේ කොහොමද? මම යයි සම්බන්ධ වීමේ. එතකොට ඒ රූපය අඤ්ඤතාවේදී මම යයි සම්බන්ධය උන දේ වෙනස් වෙනවා. විඥානයක් දැනීමක් නේ ඒක. ඒ විදිහට හම්බුනේ ගැනීමක් නේ, දෘෂ්ටියක් නේ. ඒ ගැනීමක්, ඒ විකෘතිය, ඒ හැඟීමක්, ඒ මඤ්ඤිතයක්, ඒ ප්‍රපංචිතයක්. ඒක ලස්සනට යවකලාපි සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මඤ්ඤිති මේතං, ඒ මඤ්ඤිතයක් කියනවා. ඒ මඤ්ඤිතය කියන්නේ හැඟීමක්. ඉතින් ඒක වෙනස් වෙනවා. ඒක ඇයිද? ඒ අර රූපය එක්කනේ ඇවිල්ලා තියෙන්නේ. වේදනාව සංඥාව සංකාර විඥාන එක්කෙන ඇවිල්ලා තියෙන එක වෙනස්. අරක වෙනස් වෙද්දී ඒ ගැනීම හා සම්බන්ධ වෙච්ච දේ වෙනස් වෙනවා. අපි හිතමු උදාහරණයක්
බුදුරන් වහන්සේගේම දේශනාවක තියෙන සාරිපුත්‍ර සාරණස් නාමරූප විඥාන ක්‍රියාකාරීත්වය කියන එක. එතකොට යම් කිසි කෙනෙක් අපි හිතමු ඒ නලකලාපි සූත්‍රයේ තියෙන බටමිටි දෙක හේතු එකක් අනෙකට ප්‍රතිලානේ. දැන් මෙතනත් මේ හම්බලා තියෙන්නේ කොහොමද මේ ප්‍රඥාත්තිය මේ පැනවීම ඒකත් එක්ක. එතකොට එකක වෙනස් භාවයක් ඇති වුණ තැනදී අනිකත් එහෙමයි. ඒකනේ දැන් සංස්කාර බව දැක්කනම් ගැනීම ඉක්ම වෙනවා. සංස්කාර බව නොදකින නිසා ගැනීමක් ආවා. එතකොට එයත් එහි විදිහටම අඤ්ඤතාවයට පත් වෙනවා. ඒ ගැනීමේ දෘෂ්ටිය අන්න ඒ දෘෂ්ටිය නිසා හටගත්තේ ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසය. දෘෂ්ටිය දුරු වෙන්නේ ආයක හට ගන්නවා. දැන් ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස හට ගන්නවා. හැබැයි සක්කාය දිට්ඨි හිමමයි. මේ දෘෂ්ටි දුරු වුණාම අන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස ඉක්මවන්නේ. දැන් තියෙන ශෝකයක් නැති කරන්න වෙන දෙයක් අල්ල ගන්නව නෙමෙයි. ශෝකය ඇති වෙන්න පදනමෙච්ච දෘෂ්ටි වරද්ද හම්බෙල දෘෂ්ටි ඉක්මුණාම ශෝකය කියන කාරණාව ඉක්මෝල යනවා. අන්න එතන තමයි උපාදාන නොවි පරිතස්සනාව සිදුවෙන්නේ නැත්තේ. එතකොට දැන් මෙතන උපාදානීය වචනියේ කියන කාරණාවක් නොදා බුදුරන් වහන්සේ විග්‍රහය උපාදානීය කියන කරන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියනකොටම උපාදානීයනේ. දැන් කතා කරන්න දෙයක් නැහැ නේද එතන. රූපං අත්තතෝ සමනුපස්සති. අපි දන්නව නේද උපාදානියක් තියෙනවා අත්තවාදයයි. උපාදානියක් තියෙනවා අත්තවාදයි කියලා. ඉතින් ඒකනේ මේ වෙලා තියෙන්නේ. අත්තවාද උපාදාන. අත්තවාද උපාදානිය තියෙන්නේ. උපාදානිය තියෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? තණ්හාව තියෙනවා උපාදානියට. තණ්හාපත්තියෙන් තණ්හාවට වේදනාව. එතකොට එhena යම් තැනක වේදනාවක් ඉමස්මි සති ඉඳන් හොද කියන අරණියයක් ගත්තාම මේ ඇතිකල්ලි මේ වේ වේදනාවක් පැන වුණා නම් උපාදානිය තියෙනවද නැද්ද? තියෙනවමයි. වේදනාවක් පැන වුණා නම් උපාදානියක් තියෙනවා. අවිද්‍යාවෙන් වේදනාවක් පැන වුණේ උපාදානිය තියෙනවමයි. නැති වෙන්නේ හේතු තුනම ඵලයේ තියෙනවා. එතකොට දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥානයක් තියෙනවා නම් උපාදානියක් තියෙනවද නැද්ද? උපාදානියක් තියෙනවා. උපාදානියක් පැන වුණා. අන්න උපාදානින් දුක හටගත්තා. අවිද්‍යාව හේතු කරගෙන. දැන් රූප වේදනා සංඥා සංකාර වලට න කියලා අහවහම දැන් ඒ පැනවීමම ඉක්මවනවනේ. අවිද්‍යාව නිරෝධේ. දැන් ඒකත් දකින්නවනේ ප්‍රඥාවෙන්. රූපය කියන්නේ මොකද්ද කියන එක ප්‍රඥාවෙන් දකිනකොට උපාදානයේ අත්වාද උපාදානයේ දුරු වෙනකොට නිවෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනකොට සෝතපන්නයනවා. ඒක දැක්මක්. ගැනීම වැරදි කියලා හම්බෙනවා මිසක් ගන්න නැතුව ඉන්නවා නෙමෙයි. ගැනීම වැරදි කියලා හම්බෙනවා. දැන් ගැනීම වැරදි කියලා හම්බෙන දැන් බුදුරණවහන්සේ පෙන්වන්නේ එහෙම ගන්නෙ නෑ. ඒ කියන්නේ න ආත්මය වශයෙන් ගැනීම ඉදීම සුදුසුද කියලා නෑ. සුදුසු නෑ. එතකොට නමුත් මැනීමක් සිද්ධ වෙනවා. මානියක් සිද්ධ වෙනවා. මම තමයි ඒක පනවන්නේ. වැරදි කියලා හම්බුනාට පනවනවා. එතකොට දැන් විග්‍රහ කරලා පෙන්නන්නේ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස ඉක්මනවා කියනකොට ඒතර පැහැදිලි කරලා පෙන්නන්නේ සම්පූර්ණයෙන්ම ඉක්ම වීමටම. එතකොට ගැනීම ඉක්ම වුණා. හැබැයි ගැනීම මේ විදිහට දකිනකොට ආර ශ්‍රාවකයාට අන්න එතකොට අර ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියන එකට ඉඩන තියලා යනවා. ඒකනේ අපි කතාවට එහෙම අහලා තියෙන විසාකාවට දරුවෝ නැති වෙච්ච අවස්ථාවේ මුණුපුරු ඊළඟට ධර්මයේ සිහිනකොට දුක නැති වුණානේ. ඒකට ඉඩ නැහැ. එතකොට ඒ ඒ ඒ එකට අර සිහිය එන්නට ඕනේ. හැබැයි නිවුණට පස්සේ උපාදාන දුරු වුණ නිසා සම්පූර්ණ උපාදාන දුරු වෙච්ච නිසා රකේ දෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය හැටියට මේ මම කියලා ගැනීමේ වැරද්ද දකින්න තියෙනවා.
සංස්කාරක ස්වභාවයක් මේක දකින තැනදී අන්නේ ගැනීම වැරද්ද හම්බෙනකොට අර උපාදානෙ දුරු වෙලා ඒ කතා කරන්නේ මේ මාර්ගයටනේ ඔක්කොම. පටිසමුපාදි කියන්නේ මාර්ගයනේ, නිවන නෙමෙයිනේ. දැන් නැති වෙන දේ නිවීම කියන්නේ ඉක්මුණා. ඉක්මුණ දෙයක කතා කරන දෙයක් නෑනේ, ප්‍රඥප්තියක් නෑ, ආයි පරවන්න දෙයක් නෑ, අනිච්ච දුක්ඛ අනාත්ම පරවන්න දෙයක් නෑ. දැන් මේ මාර්ගයත් එක්ක කතා කරන්නේ පැනවීමත් එක්ක. දැන් එතකොට මෙන්න මේවා ගැනීම ඉක්මුණාට පස්සේ යන අර කතාව ඉක්ම වෙනවා, අරහත්ත්වයටපත් වෙනවා. හැබැයි මේ දකින කොටත් මේ ස්වභාවය, ප්‍රඥාවෙන් දකින කොට මේ ස්වභාවය, අන්න එතකොටත් ගැනීම වෙන්නේ නැහැ. දකින්නේ මාර්ගය, නිවීම මාර්ගය ඉක්ම වීම. නිවීම කියන්නේ අරහත්ත්වය කියන්නේ මාර්ගය ඉක්ම වීම. දකින්නේ මාර්ගය. රූපය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්නේ මාර්ගයේ. එතකොට මේ මාර්ගයේ තුලදී දැන් මාර්ගය කියලා කතා කරනකොට ලෝකේ ඉන්න පුජ්‍යලිය කතාවට යන්න ඕනේ නැහැ. යා සෝතපන්න පුජ්‍යලියක් ලෝකේ. දැන් මේ කතා කරන්නේ නිවන් මාර්ගයේ. නිවන් මාර්ගයේ කියනකොට ඒ එකට ආදාරත්වයක් යමක් නැහැ, මේ ලෝකෙන් එතර වීම. අර ලෝකේ ඉන්න අය කතාව. මේක හැම වෙලෙම මේ බලන්නට ඕනේ පරියාය බුදුරණවහන්සේ පෙන්නපු මේ ඒ ඒතෙන්ද ගිහිල්ලා ආයේ ඒකට යනකොට අහපව මොකටද ආයේ පණින්න එළියට. ඉන්න කෙනෙක් ගැන අහන්න, නැති කෙනෙක්ද ඉන්න කෙනෙක්ද, ওই ප්‍රශ්නිය අවශ්‍ය නේ මේ මේ ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව තුළම යනකොට දැන් මේ මාර්ගය පිළිබඳ හම්බ වෙන්නේ. ඒ මාර්ගයේදී දැක්මක් හම්බ වෙන්නේ. ඒ දැක්ම එක්ක යොමු වෙනකොට මොකද වෙන්නේ? අන්න සංස්කාරයන්ගේ අනිත්‍යභාවය හම්බෙනකොට ආත්මය කියලා දී වැරද්ද හම්බෙනවා. ඒ වරදිනකොට, වරදී කියලා හම්බෙනකොට මේ උපදින්න විදියක් නැහැනේ. ඇයි අර යෙදීම වැරදී කියලා හම්බෙලානේ? අන්නේ තමයි ආරසිත වඩන, අනාශයසිත වඩන කියලා අර මහාචත්තාරී සූත්‍රයේ මේ මාර්ගය කියන කාරණාවක කුළු ගන්නා පෙන්වා දීලා තියෙනවා. එතකොට එහෙනම් බලන්න මේ බුදුරණවහන්සේ මේ පෙන්නපු මේ භාෂාව විතරක් ඉගෙන ගන්න නැතුව මේ භාෂාවේ පෙන්නපු පරියාය ඉගෙන ගන්න අපට කොච්චරනම් අවධානයක් ඕනද? දැන් එහෙනම් මේක තුලින් අපට දැන් මේ හිතන්න දෙයක් හම්බෙලා තියෙනවා. යෝනිසු මනසිකාරය කරන දෙයක්. මොකද්ද මේ විග්‍රහය තියෙන්නේ කියලා. මේ මෙතන මේ ඒ භාෂාවේ වචන ටික ගලපලා ලස්සන විග්‍රහයක් දුන්නා. මෙන්න මේ විග්‍රහයට අපි යොමු වෙන්න ඕනේ, විමසන්නට ඕනේ. අපි අද ගොඩාක් වෙලාවට යොමු වෙන්නේ ඒකට. ඒකට යොමු වෙන්නේ නැත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්ම නැතුව හම්බෙනව වෙන ධර්මයක්. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමාන කරලා අතීතයේ මිනිසුන්ගේ භාෂා විවහාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමාන කරලා, නැත්තම් සමහරලාට විද්‍යාඥ හොයාගත්ත විග්‍රහයට සමාන කරලා, අතීත ශාස්ත්‍රවරු හොයාගත්ත විග්‍රහයට සමාන කරලා, අපි දන්න දේට සමාන කරලා අසම ගුණය හම්බුණානේ. ඒකයි හිතන්න දෙයක් හම්බෙන්නේ නැත්තේ. ඇයි තව කටට සමානයිනේ? එතකොට මේ සියලුම සම්බුදුවරු වෙලා ඒ කට්ටිය. දැන් හිතන්න දෙයක් ඉන්නේ. යෝනිසෝ මනසිකාරය කරන දෙයක් ඉන්නේ. යෝනිසෝ මනසිකාරය කරන දෙයක් ඉන්නේ කොතනද? භාෂාව තුලින් වින්නපු විග්‍රහය ගත්තහම මේ පංච උපාදානස්කන්ධය කියන්නේ භාෂාවක්. මේ භාෂාවේ වචන ටික. මේ වචන ටිකේ සමාජ විවහාරය. දැන් අපට හඳුනා ගන්නවා කියනකොට එච්චර ගානක් නැහැ නේ. ඇයි? හඳුනා ගන්නවා කියන එක අපේ වචනයක්. අපි ඕක සංඥාවක් ලෙස දාගත්තම අපි හඳුනා ගත්ත සංඥාව. දැන් අපි හිතන බුදුරණවහන්සේ ධර්මී ඉගෙන ගත්තා කියලා. ඒක සමාජීය වචනේ. හැබැයි මේකින් පෙන්නපු විග්‍රහය බලන්නට ඕනේ මොකද්ද කියලා. අද අපට අර අලුත් දෙයක් හම්බෙච්ච නිසා භාෂාවේදී ඒක බුදුරණවහන්සේගේ ධර්මී කියලා හිතනවා. අපි මේ විග්‍රහයට යන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මීයට යන්නේ නැහැ. ඒ භාෂාවෙන් පෙන්නපු අර්ථකථනයට යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේශනා හොඳට අධ්‍යයනය කරනකොට මෙහි තියෙන මේ කරුණු අපි හොඳට හිතන්නට ඕනේ. හොඳට හිතනකොට, හොඳට කල්පනා කරනකොට තමයි
අපට පුළුවන්කුමක් ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරී උපදවා ගන්න. අපිට ඔය යෝනිසෝ මනසිකාරී උපදිනවා කියන එකට පුදුම අකමැත්තක් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලෙම කැමති හරි මට තේරෙනවා නම් හොඳයි, මේක ගැළපෙනවා නම් හොඳයි. අපි ඕකට කැමති. කියන්නේ අපි කැමති නෑ මේ යෝනිසෝ මනසිකාරියක් උපදවා ගන්න. අපි කැමති නෑ අසම සමගුණයෙන් යුක්ත බුදුවරුන්ගේ ධර්මය අහන්න. එතන අසමයි සම වෙන්නේ බුදු කෙනෙකුටනේ. අපි අපට සමාන කරන්න යනවා. අපි ඒක උන්ට තේරුම් ගන්න යනවා. තව කෙනෙකුගේ විග්‍රහයක් එක්ක සමාන කරන්න ගලපන්න යනවා. බුදු කෙනෙකුට පමණක් ආවේනිකයි කියලා හම්බෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි යෝනිසෝ මනසිකාරී උපදින්නේ නැත්තේ. යෝනිසෝ මනසිකාරී උපදින්නේ නිවන් දැකීම සඳහා බුදු කෙනෙකුගේ ධර්මයකින් විතරයි. බුදු කෙනෙකුගේ ධර්මයකින් විතරයි. අන්නේ බුදුරණවහන්සේගේ ධර්මයෙන්ම හම්බුනහම බුදුරණවහන්සේගේ ශ්‍රද්ධාව වට ගන්නවා. යෝනිසෝ මනසිකාරී උපදිනවා. සක්කායදිට ඉදිරි කරනවා. නිවන් මඟ වැඩෙනවා. අපට තේරෙන දෙයක් හම්බෙනවනම් සමාජයේ භාෂාවක් විතරක් හම්බෙනවනම් ඒ විග්‍රහය හම්බෙනවනම් බුදු කෙනෙක් හම්බෙලානේ. අපි ඒකට බලෙන්නේ ආරෝපණය කරන්නේ බුදුයි කියලා. ඒ බුදු කෙනෙකුගේ විග්‍රහයක් කියලා බලෙන් ආරෝපණය කරන්නේ. සැබෑට බුදු කෙනෙක් කියන වචනේ හම්බෙන්නේ. දැන් අර පුක්කුසාතිට බුදුරණවහන්සේ රූපේ දැක්ක කටහඬ වුණා බුදුරණවහන්සේ හම්බුන්නේ නෑනේ. බුදුරණවහන්සේ ධර්මයේනේ බුදුරණවහන්සේ කියලා දැක්කේ. අය කියන්න ඕන වුණෙත් නෑ බුදුරණවහන්සේ කියලා. එහෙනම් ඒ ධර්මය හෙද්දි බුදුරණවහන්සේ හම්බෙන්නේ. අය අලුතින් වෙන විග්‍රහයක් දෙන්න දෙයක් නෑ. අන්න එතන යෝනිස මනසිකාරය උපදින ශ්‍රද්ධාව මේ හැමදේම මත ගන්න. ඉතින් මෙන්න මේ ඒ ඒ ඒ ධර්මය බලන්නට ඕනේ. ඉතින් ඒකට තමයි අපි මේ කරුණු ටික ටික කතා කරන්නේ. ඉතින් මේක ගොඩක් හිතන දේවල් තියෙනවා. නමුත් හිතන්න පෙළඹෙන්නේ නැතුව අපි මේක හරි ගැලපුණා තේරුණා කියලා හිතාගෙන හිටියොත් අපිට කවදාවත් බුදුරුගේ ධර්මය හෙන්නේ. බුදුරුගේ ධර්මය හෙන්නේ ඇති නිසායි ඒක වෙන්නේ. සමාජ භාෂාවක් ගැලපෙච්ච නිසා. සමාජ වචන ටිකක් ඉගෙන ගත්තා. අපි හිතනවා බුදුරුගේ ධර්මය ඉගෙන ගත්තා කියලා. ඉතින් ඒ නිසා මේ කියපු විදිහටම අපි යමු උනොත් අපට මෙහි හම්බ වෙන්නේ යෝනිසෝ මනසිකාරයක් වෙන දෙයක් නෙමෙයි. සක්කායදිට්ඨි දුරු වීම සඳහා. ඊතර වෙන මඟ උත්පාදේ සඳහා. එයා හම්බුනොත් අපට පුළුවන්කම ලැබෙනවා. සතරින් ඊතර වන්න. ඉතින් ඒ සඳහා මේ සූත්‍ර විග්‍රහය උපකාරයක් අපි කරගනිමු. ප්‍රශ්න මතුවෙච්ච දේවල් අහන්න පුළුවන්. මම ඉතින් ප්‍රශ්න ගොඩක් කතා කරන්න තියෙයි. මේ සඳහා දැන් අවස්ථාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං. අදත් අපි තාම හොඳ විග්‍රහයක් ඉදිරිපත් කරා. ඇත්තටම අපි පසුගිය සුමාන ටිකේම මේ පංච උපාදානස්කන්ධය නිසා දුක ඇති වෙන හැටි අපි එක එක පරයයන් වලින් කතා කරා. ඉතින් මම හිතනවා අදත් ඇත්තටම ගිය සුමානෙත් අපි තාම ගැඹුරු සූත්‍රයක් සාකච්ඡා කරා. ඉතින් අපිට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි මේ හැම දිනාටම මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා විසඳා ගන්න කියලා මම හැම දිනාගේම ඉල්ලා සිටිනවා. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි. බුදුරජාණන් වහන්සේ රූපය නිත්‍යද අනිත්‍යද යන ප්‍රශ්නය විමසනකොට සම්මාදිට්ඨියට පැමිණි හෝ නොපැමිණි ආර්ය භික්ෂුන්ගෙන් පමණමද ස්වාමීන් වහන්සේ එහෙම ප්‍රශ්න කරන්නේ? නැත්නම් දැන් බුද්ධ වචනේ අසහා රූපය හේතුවෙන් හට ගන්න බවක් අවිද්‍යාවෙන් සකස් වන ලෙස අවිද්‍යාව සහගත මනසකින් හෝ වටහාගත් එහෙම කෙනෙකුට, ඒ කියන්නේ සෝවන් මාර්ගයට නොපැමිණි අයකට රූපය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දීම සුදුසුද නැත්නම් එහෙම ඒක වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කර දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. රූපේ නිත්‍යද අනිත්‍යද කියලා කියනකොට ඉස්සරලාම නිත්‍ය අනිත්‍ය බව තේරුම් ගන්න කලින් රූපේ මොකද්ද කියලා හම්බෙන්න ඕනේනේ. දැන් රූපේ නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ රූපය. වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය. ඒතර නිත්‍යද අනිත්‍යද කියන දේ උත්තර දෙන්න කලින් හම්බෙන්න ඕනේ ඒ රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන්නේ මොකද්ද කියන එක. ඒක හම්බුණා නම් උත්තර දෙන්න පුළුවන්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණාව
දැන් සාමාන්‍යයෙන් ප්‍රකට වීමක් අපට තියෙනවා. කජ්ජිනී සූත්‍රගත රූපණේ වෙනවා කියන රූපය කියනවා. විඳිනවා කියන වේදනාව කියනවා. සංඥාවට හඳුනගත්තා. මෙන්න මේ විදිහට විග්‍රහය පෙන්නනවා. එතකොට මෙන්න මේ හම්බ වෙච්චදී ඒ හම්බ වෙච්ච කාරණාව නිට්ටිද අනිත්‍යද කියලා අහන්න. නිට්ටි අනිත්‍ය කියන විග්‍රහයට කලින් අර හම්බ වෙච්ච කාරණාව බලන්න වෙනවා. ඊළඟට උත්තරේ දෙන්න පුළුවන්. එතකොට දැන් අපිට මේ අහන ප්‍රශ්නේදී නිට්ටි අනිත්‍ය කියන ප්‍රශ්නේදී දැන් බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන දෙයක් තියෙනවා. මොකද්ද? මේ ලෝකයේ සියලු දේවල් සකස් වෙන දෙයක්. ලෝකය කියන්නේ සකස් වීමක්. ලෝකය කියන්නේ සකස් වීම. අපි ගත්තොත් කිටිම දහම් පණිවිඩයක් හම්බෙච්ච සාරිපුත්‍ර සංඝ සිය ධම්මා හේතු පබව. සියලු ධර්මයන් හේතුන් කටගත්තා. දැන් අනිත්‍ය කතාවක් කරේ නැහැනේ. ත්‍රිලක්ෂණයක් කතා කරේ නැහැ. මේ ලෝකේ ධර්මයන් ගැන කතා කරේ. හේතුයෙන් කට ගන්නවා කිව්වා. එතකොට දැන් රූපය ගැන අපි තුමු ධර්මයේ කියන රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඤ්ඤාණ නෙවුවානේ. ඒක ගැන විතරයි කතා කරේ. අනිත්‍ය ගැන හෙව්වේ නැහැ. ඒ ධර්මයන් හේතුයෙන් කට ගන්නවා කිව්වා. එතකොට මේ ධර්මයන්ගේ ලක්ෂණයක් සියලු ධර්මයන්ගේ ලක්ෂණයක් කතා කරා. ඒ ලක්ෂණය හම්බ වෙනකොට ධර්මයන්ගේ ලක්ෂණය හම්බ වෙනකොට ඒ ධර්මයන් කියන්නේ මොකද්ද කියලා හම්බ වෙනකොට ඒක නිට්ටයද අනිත්‍යද කියන කාරණාව අන්න පැනවිලා ඉවරයි. එහෙනම් ඒ හම්බ වෙච්චදී හරියටම මොකද්ද කියලා තේරුම් ගැනීම නැතිකම නිසා තමයි නිත්‍ය කියලා ගැනීමකට යන්නේ. තමන්ට ලෝකයේ හම්බ වෙච්ච ධර්මයේ, ඒ කියන්නේ ප්‍රකටත්වය, මෙය සත්‍ය වශයෙන්ම කුමක්ද කියන කාරණාව හම්බ නොවෙච්ච නිසා නිත්‍යයි කියලා යනවා. දැන් බුදුරණවහන්සේ ප්‍රශ්න කරනකොට ප්‍රශ්න කරන්නේ සත්‍යයට. බුදුරණවහන්සේ ධර්මයේ තියෙන සත්‍යයත් එක්කනේ, සත්‍යවාදීව. එතකොට එහෙනම් ප්‍රත්‍යක්ෂය කුමක්ද? මේ සත්‍ය අහන්නේක රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන්නේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂය. ඒක මොකද්ද කියන කාරණාව අලුත් දෙයක් නෙමෙයි අහන්නේ. හැබැයි ඒක සත්‍ය අහන්නේ. සත්‍ය හේතුවෙන් අටගත්තා. හේතුවෙන් අටගත්තා කියන දේ තුළම අනිත්‍ය තමයි. තමන්ට හම්බ වෙච්ච දෙහි සත්‍ය කතා කරනවනම් සත් ප්‍රායෝගික දෙහි සත්‍ය කතා කරනවනම් අනිත්‍යයි. ප්‍රායෝගික දෙහි සත්‍ය කතා කරන්න බැරි වුණොත් අනිත්‍යයි කියන දේ කතා කරන්න බැරි වෙනවා. ඇයිහි පදනම හම්බෙලා නැන්නේ? අන්න එහෙනම් අපට අවශ්‍ය වෙනවා ඉස්සරලාම මේ නිට්ටි අනිත්‍ය කියන දේ හොයන්නට කලින් මෙන්න මේ මොකක්ද රූප, වේදනා, සංඥා, සංකාර කියන්නේ ප්‍රායෝගිකත්වය. අපි ඔකේ ඔය වචන ටික නැතුව විඳිනවා, හඳුන ගන්නවා, දැනෙනවා, ඔය වගේ වචන ටිකක් ගත්තොත් එහෙම. දැන් පාලි වචනනේ අරවා. දැන් අපිට තේරෙන වචන ටිකක් මේක අපට දැන් ප්‍රකට දේවල් වලින් දැනෙනවා, දැන ගන්නවා, හිතෙනවා, හඳුන ගන්නවා, විඳිනවා. මේ මොකද්ද? ඇතර මේ විඳිනවා. දැන් අපි ඇත්තටම ඒ කාරණාවල මුලාව කියන කතා කරන්නේ ඒකයි. ඒක මොකද්ද දන්නේ නැනේ. වචන ටික වලින් අපි අලුත් වචන ටික දාගත්තා. අපි හිතන පංච පාස්කන් දැනගත්තා කියලා. දැන් ප්‍රත්‍යක්ෂේ මේ අපිද විඳින, දැනින, දැනගන්න, හිතෙන. ඒකටනේ මේ පෙන්නන්නේ. ඒක මොකද්ද?
අන්න ඒක ඒ ඒ ප්‍රත්‍යක්ෂය හම්බ වීම ඒක හරියටම හම්බ වීම අන්න ඒක තමයි ඒක ඒගෙන යහන්. එතකොට අපට උත්තරයක් දෙන්න වෙන නිත්‍ය අනිත්‍ය කියලා අහනකොට අපට ඒ හම්බ වෙච්ච විදිහටනේ ඇත්තටම හම්බුණාද නැත්නම් නැද්ද ඒකත් එක්ක උත්තර දෙන්න වෙන්නේ. ඇත්තටම හම්බ වෙච්ච කෙනාට ඇත්තටම අනිත්‍යයි කියලා හම්බ වෙලා නැත්නම් ඒකට උත්තරයක් දෙන්න බැරි වෙනවා. එතකොට එහෙනම් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විග්‍රහය ඇත්තටම හම්බෙන්නේ සීකයට. මොකද එයාට තමයි මේ බුහතං බුහතතෝ සමන බුහත් හටගත්තේ හටගත් ආකාරයෙන් හම්බෙන්නේ නැත්තම් හම්බෙන්නේ නැහැ. ඒකට මුලා වෙලා ඒකට එක එක විඥානයේ ඒක බැසගෙන යහපෝ. ඒ කියන්නේ අර ඒ හටගත්තේ ඒ සංස්කාරයක් බව එන්න ඉඩ නැතුව විඥානයේ එහා බැසගෙන ආත්මයි කියලා. ඒ කියන්නේ එතන මම කියලා පැනවිලා ඒ පැනවීමත් කියන කාරණාව එන්නේ ඒක හොයාගන්න බැරි වෙලා මම කියන කාරණාව කාරෝපණය වෙලා ඒ නිසා මොකද වෙන්නේ අර ක්‍රියාව. ඒ කියන්නේ දැන් වැරද්දක් නේ මේ ක්‍රියා වෙලා තියෙන්නේ අවිද්‍යාව. මේ මේක හම්බෙන්නේ නේ මම කියලා ආරෝපණයක් වෙලා විඥානයක් එක්ක. ඒ කියන්නේ දැනීමක් වෙලා මම කියලා සම්වර්ෂණයක් වෙලා මම කියලා. ඉතින් එහෙම තියෙද්දි අර අරකේ ක්‍රියාකාරීත්වය හම්බෙලා නැහැ. ඒකෝර ඔන්නෝයේ ක්‍රියාකාරීත්වය හම්බෙන්නට ඕනේ. ඒක හම්බ වීමෙදී අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අන්නේ විග්‍රහයට යොමු වෙනවා. ඉතින් එහෙනම් බලන්න මේක මේ එකන බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය ඇත්තම සරලයි. සරලයි ගැඹුරුයි. ප්‍රත්‍යක්ෂව සරල විග්‍රහයක් දෙන්නේ අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ගැඹුරුයි. සංකීර්ණ සරල දෙයක් නෙමෙයි. දැන් අපට හම්බෙන්නේ මේක ප්‍රකට වෙනදී සංකීර්ණ කරලා ගන්න යනවා. විවිධ විග්‍රහ දාලා. හැබැයි ඒක තේරුම් ගන්න පුළුවන් ඒ දාන්න හදන්නේ හරීම සරලයි. ගැඹුරක් නෑ. දැන් මේ සරල වූ විග්‍රහයක් බුදුරණවහන්සේ තියෙන්නේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂමේ අද්විතීය දෙයකට. හැබැයි ගැඹුරුයි. ඒකේ මහාර්ථයකට යන්න තියෙනවා. සරලතෙන් සරලත්වයෙන් ප්‍රත්‍යක්ෂයෙන් ගැඹුරකට යන්න තියෙනවා. සංකීර්ණත්වයෙන් යන්න දෙයක් නෑ. සංකීර්ණත්වය හොයාගෙන යනකොට ඒක ඇත්තටම සංකීර්ණ වීමක් මිසක් මේ ගැඹුරක් නෑ. සරලයි. ඉතින් ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කතා කරනකොට ඊතරදී අනිවාර්යයෙන්ම ඒ හම්බ වෙනදී මොකද්ද කියලා තේරුම් ගැනීමත් එක්කයි ඒකේ දෙන්නේ. එහෙනම් ඒ හම්බ වෙන දේ ගැනයි බුදුරජාණන් වහන්සේ හොයන්න කියන්නේ. අන්න එහි වැරද්ද තමයි අර පැහැදිලි කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අහනකොට ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ මේ අහන්නේ උත්තරයක් ගන්න නෙමෙයි යෝනිසමනසිකාර දෙන බුදුරජාණන් වහන්සේ තව කාගවත් ලකුණක් ගන්න නෙමෙයි අහන්නේ. හරි දැන් නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ මේ ප්‍රශ්න උත්තර වැඩසටහන නෙමෙයි අරයාගේ නුවණ වර්ධනය කර ගැනීමට. ඒ කියන්නේ යා ඒ කාරණාවට උත්තරයක් දෙන්න කල්පනා කරන්න ඕනේ. යෝනිසමනසිකාරය උපදවින්නට ඕනේ. මොකද්ද මේ කියන්නේ කියලා බලන්නට ඕනේ. හරි උත්තරයක් දෙන්නට ඕනේ. බුදුරණවහන්සේ අහන්නේ දැන් අපිටම අර නන්දක ස්වාමීන් වහන්සේ අර ළමයි ටිකට මෑණිවරුන්ගෙන් අහන්නේ. නිත්‍ය දරිච්ච දෙම ප්‍රශ්න උත්තර මේ වැඩසටහන නෙමෙයි කරගෙන යන්නේ. නන්දක ස්වාමීන් වහන්සේ අර මෑණින්වරුන් මෑණිනවහන්සේලාත් එක්ක භික්ෂුණිලාත් එක්ක යෝනිසමනසිකාරය උපද්දවන්න අහනවා ඇස නීත්‍යද අනිත්‍යද මේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ මේ. ඒ අහන ප්‍රශ්නේ යෝනිසමනසිකාරය උපද්දවා ගන්න. දැන් ඔබ ඔය උත්තර දුන්නේ මේ දැනගෙනද දැකගෙනද? දැන් මේ අහන්නේ එතකොට දැන් අපට මතක් කිරීමේ බුදුරණවහන්සේ කියන ළමක් ලෝකේ පහළ වෙලා මේ ශ්‍රාවක ඇති කරන ප්‍රශ්න උත්තර වැඩසටහනක් කියන්නේ එකක් වගේ. එහෙම එකක් නෙමෙයි. ඒ අහන ප්‍රශ්නේ තුල යෝනිසමනසිකාරයක් උපද්දවන්න දෙන්නේ. එතකොට එහෙනම් මේ නිත්‍යද අනිත්‍යද කියලා අහනකොට අපි නිකන් දැන් අර දැන් කාලේ ඉවරයි ඔන්න දැන් කාලේ ඉවර වෙලා දැන් ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න එහෙම එකක් නැහැ නේ. දැන් අපි හිතමු
අපි අහනම කායෙන් හරි රූපය අනිත්‍යද නිත්‍යද? එතකොට දැන් විනාඩියෙන් උත්තර දෙන්න ඕනේ, තප්පරයෙන් උත්තර දෙන්න ඕනේ, තප්පර 10ෙන් උත්තර දෙන්න ඕනේ, දවසෙන් උත්තර දෙන්න ඕනේ මේකට. ඒ ප්‍රශ්නෝත්තරණ සරහණ නෙමෙයි. එයා ඉස්සලා අනිත්‍යද නිත්‍යද කියන්න කලින් රූපේ මොකද්ද, වේදනාව සංඥා මොකද්ද කියලා හොයාගන්න. අන්න ඒක හොයාගෙන උත්තරේ දෙන්නයි ප්‍රශ්නේ අහන්නේ. මොකද්ද අහන්නේ? දැන් වේදනාව. දැන් වේදනාව මොකද්ද? එතකොට මේ නුවණින් මේ ලෝකෝත්තර මාර්ගයක් දෙන්නේ, ප්‍රශ්නෝත්තරට සරහනක් නෙමෙයි. එතකොට බලන්න එහෙනම් ඒ ප්‍රශ්න කරන්නේ බුදුරණවහන්සේ මොකකටද? නුවණින් ඉවසන්න. ඉතින් ඒ නිසා අපට පින්වතුනි මේ ධර්මයේ ගොඩාක් දේවල් හිතන්න තියෙනවා. අදට කාලේ ඉවරයි. ඉතින් ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ දවසේ අහන්න පුළුවන්. දැන් ඊළඟ දවසේ බොහෝ වෙලාවට පොඩි සූත්‍ර දෙක තුනක් තියෙනවා. ඒක දික් කරලා මේ කරපු දේශනා තුළ ගොඩනගිච්ච ප්‍රශ්න අහන්න. කාලය අපත් යවන්න නැතුව ඉතින් අදට අපි අවසන් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අදටත් නියමිත කාලය අවසන් නිසා අද දිනත් ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ කරන ලද මේ උතුම් සදහම් දේශනාවෙන් අප රැස් කරගත්ත මේ සියලුම පින් ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ ගුරුවරු දෙමව්පියන්ටත්, හිතවතුන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ ප්‍රාර්ථනීය බෝධියක, ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඔබ වහන්සේට ආරාධනා කරනවා පින් අනුමෝදනාව පවත්වන ලෙසට, පවත්වලා මේ දේශනාව අවසන් කරන ලෙසට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අදත් අපි බුදුරණවහන්සේ වදාළ සංයුත්තනිකාය සූත්‍ර විවරණ කතා කරන්න යෙදුණා. ඉතින් මේ සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා දෙවියෝද උතුම් වූ නිවනින් සැනසෙත්වා. ඒ වගේම අප නමින් මියගිය සියලු මළගිය ඇත්තන් පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සැපවත් වෙත්වා. විශේෂයෙන්ම පවත්ව දාල අතිපූජ්‍ය කටුකුරුණ ඥානන් ස්වාමීන් වහන්සේට නිවී සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සාකච්ඡාවට මගේ ගුරුදේවයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. මේ සාකච්ඡාවට සම්බන්ධ කරපු ගයන් මහත්මයා, අස්තික පොතුවර මහත්මයා, ඒ වගේම මිත් ඔබ සියලු දෙනාටමත් මේ සියලු පින් හේතු වාසනා වේවා. ශ්‍රවණය කළ සියලු දෙනාටත්, ඒ වගේම ධර්ම ප්‍රචාර කටයුතු ආදී සියල්ලක්ම කරන සෑම දිනාටම, ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා, නාවික හමුදාව, දේශ විදේශ සියලුම සදහවත් පින්වතුන්ට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.